ආයුබෝවන් සියලු දෙනාටම ඉතින් අපි අද ඉගෙන ගන්න යන්නේ සංඥක අකුරු ගැන. ඉතින් දුවල පුතාලා 1 2 පන්තිවලදී සංඥක අකුරු ඉගෙනගෙන ඇති. අද අපි තව දුරට සංඥක අකුරු යෙදෙන වචන ඉගෙන ගන්න තමයි යන්නේ. සංඥක බ, සංඥක ග, සංඥක ද සහ සංඥක ඩ. බ අකුර සහ සංඥක බ. අපි බලමු පුතේ සංඥක බ අකුර යෙදෙන වචන. දුවල පුතාල හැමෝම අපි හැමෝම ආස කරන පළතුරක් අඹ. අඹ කියලා ලියන්නේ ලියනකොට යෙදෙන අකුර මොකද්ද පුතේ? සංඥක බ නේද? මීට අමතරව ඔයාලා දන්න වචන මොනවද? සංඥක බ අකුර යෙදෙන කියමු බලන්න මොනවද කියලා ඔගොල්ලෝ දන්නේ. කම්බය ගන්න පුළුවන් නේද? කම්බය, තව පම්බය, දම්බල, කොළඹ නේද? මෙන්න මේ කියන වචන අපි ලියන කොටත් ලියන්නේ සංඥක බ අකුර. ග සහ සංඥක ග. ගඟ. අපිට තව ගන්න පුළුවන් සංඥක ග අකුර යෙදිච්ච වචන අඟර, දඟර, සුළඟ නේද? මෙන්න මේ කියන වචනවලදීත් පුතේ සංඥක ග අකුර තමයි යෙදෙන්නේ. ද සහ සංඥක ද. රාත්‍රී හසේ අපිට දකින්න පුළුවන් දෙයක් හඳ. මේ හඳ කියලා ලියන කොටත් අපි ලියන්නේ පුතේ සංඥකද. ඒ වගේම තව මොනවද පුතේ අපිට සංඥකද යෙදෙන වචන විදිහට ගන්න පුළුවන්? ගොඩක් වචන තියෙනවා. අපි කතා කරමු බලන්න. ඇඳ නේද? ඇඳ කියලා ලියන කොටත් අපි ලියන්නේ සංඥකද. සුවඳ, කඳ නේද? මෙන්න මේ කියන වචනවලදීත් සංඥක ද අකුර යෙදෙනවා. ද අකුර සහ සංඥක ඩ. කැලේ සද්දන්තය. අලියා නේද? මේ අලියාගේ හොඬ වැල. හොඬ කියලා ලියන කොටත් අපි ලියන්නේ පුතේ සංඥක ඩ. ඒ වගේම හඬ, අඬන, කරඬුව කියන මෙන්න මේ වචනවලදීත් අපි සංඥක ඩ අකුර තමයි යොදන්නේ. ඉතින් දුවල පුතාලා මේ ඉගෙන ගත්තේ සංඥක අකුරු සහ සංඥක අකුරු වලින් යෙදෙන වචන පිළිබඳව. දුවල පුතාලා මේ සංඥක අකුරු වලදී දැනගත යුතු විශේෂම කාරණයක් තමයි සංඥක අකුරු මුලට පුතේ කවදාවත් වචනයකට මුලට යෙදෙන්නේ නැහැ. වචනයක මුලට සංඥක අකුරක් කොයි වෙලාවෙවත් යෙදෙන්නේ නැහැ. මැදට හෝ අගට තමයි පුතේ සංඥක අකුරු යෙදෙන්නේ. මූර්ත ජල යෙදෙන අවස්ථා. මේ සංඥක අකුරු ග, ද, බ නේද? සංඥක අක්ෂර වලට පෙර හෝ පසුව මූර්ත ජල තමයි පුතේ යෙදෙන්නේ. ඔයාලා මේ කාරණේ හොඳින් මතක තියාගන්න ඕන. අපි බලමු මේ වගේ මූර්ත ජල යෙදිච්ච වචන කිහිපයක් නේද? සංඥක අකුරු සමග මූර්ත ජල යෙදෙන බව ඔයාලට මං කලිනුත් පැහැදිලි කරා. බලන්න මොකද්ද පළවෙනි වචනේ දීලා තියෙන්නේ. කොළඹ, දලඹුවෝ, පොළඟා, වෙළඳාම්, වෙළඳ, ළඟ, සුළඟ, වෙළඹ, ලිඳ, ළඟින්, ඊළඟට,
වලඳන, එළඹෙන, පළඟැටියන්, සුළඟිල්ල. බලන්න පුතේ, මේ හැම වචනයකම සංඥක අකුරට පෙර හෝ පසුව යෙදිලා තින්නේ මොනලා යන්නද? මූර්තච ල අකුර නේද පුතේ? ඉතින් දුවල පුතාලා හොඳින් මතක තියාගන්න ඕන කරුණක් තමයි මම අද ඔයාලට මේ කියලා දුන්නේ. ඉතින් දුවල පුතාලා දිගෙන ගත්තා මොනවද සංඥක අකුරු නේද? සංඥක අකුරු වචනයක මුලට යෙදෙන්නේ නැහැ කියලාත් ඔයාලා දිගෙන ගත්තා නේද? වචනයක් මුල සංඥක අකුරකින් පටන් ගන්නේ නැහැ. ඒ වගේම සංඥක අකුරට ක මුලට හෝ පසුව මූර්තචල යෙදෙනවා කියලාත් ඔයාලද ඉගෙන ගත්තා. ඉතින් දුවල පුතාලා හැමෝටම මේ යටතේ දීලා තියෙන අභ්‍යාස පහසුවෙන් කරන්න පුළුවන් හැකියාවක් දැන් තියෙනවා. ඉතින් දුවල පුතාලා හැමෝටම සුබ දවසක්.